Se pedaba esa cuadrilla de verte. Tener frente a Pifunchi la maite cada pie, a preparse de atrever para no catar a la ciudad de Menina. Aparte que la heki venas cam, a preparar un tema venaba tamay, aparte que la heki venas cam. Monavante puede aparte que la no pulo a venas cam, chucha capital, pero no queremos balan. Hola, te queremos pulo a venas cam, monavante. Samane de hoy a la daquín de Meti, samare algo. කොන්නේ බබලා ඉන්නවා ගෙහන ළමයි සතියකට පස්සේ එහෙම නැත්තම් නිවාඩු කාලයක් ඉවර වෙලා එනකොට කොන්නේ කොන්නට කපලා තියෙන නේද ආ එහෙම දැකලා තියෙනවද වල එහෙම දැකලා තියෙනවද ඔව් නේද කොන්නේ මේ දිගට දිගේ තිබ්බ ළමයි කොන්නේ කොට වෙන්න කපලා වෙනස්කමක් නේද ඒ කරලා තියෙන්නේ ඒ වෙනස්කමක් නේද කරලා තියෙන්නේ ආ එයාම අපි වෙනදට වඩා වෙනස් විදියට තමයි දකින්නේ එතකොටනේ ඔව් ඒ වගේම තමයි තව සමහර යාළුවෝ අපි හිතමුකෝ ගොඩාක් කාලෙකින් අපිට හම්බ වෙනවා කියලා මුණ ගැහෙන ගොඩක් දවසකින්. ඔන්න අපි අවසාන දකිනකොට එයා හිටිය හරිම පුංචියට කෙට්ටුවට ආ ඔන්න ටික දවසක් ගිහලා මාස ගණනක් ගිහලා අපි දකිනවා ඔන්න අපේ ඉස්කෝලේ වෙන ඉස්කෝලකට ගිහිල්ලා ආයෙ දකිනකොට එයා මහත් වෙලා උස ගිහිල්ලා වෙනස් වෙලා ආ ඔන්න වෙනස්කම්. පැහැදිලි වුණාද? වෙනස්කම් කියලා කියන්නේ මොනවද කියන එක පැහැදිලිද? එතකොට පොතේ මේ වෙනස්කම් අපිට කරන්න පුළුවන් වෙනස්කම් එතකොට ඒ කරන දේවල් අපි කරන දේවල් ලෝකේ යහපත වෙනුවෙන් කරන දේවල් සහ අයහපත වෙනුවෙන් කරන දේවල් විදිහට කොටස් දෙකක් තියෙනවා. ඉතින් මේ ලෝකේ යහපත් විදිහට කරන්න පුළුවන් අපිට වෙනස්කම් වෙනස් වීම් වෙනස් කරන්න පුළුවන් දේවල් මොනවද කියලා තමයි අද අපි පාඩමෙන් සාකච්ඡා කරන්න සූදානමින් ඉන්නේ. හොඳයි. ඒකට අපි මුලින්ම ඔයාලගේ දතුයි, නියපොතුයි, කොණ්ඩෙයි මෙන්න මේ කියන කරුණු ටික බලන්නයි යන්නේ. හරි. හැමෝම එහෙනම් ඔයාලගේ නියපොතු ටික කැමරාව ළඟට ලං කරන්නකෝ. දැන් ටීචර් ඉන්නේ ගොඩක් දුර ඉන්නේ ඔයාලගේ. කැමරාව ළඟට ලං කරන්න බලන්න. දැන් ඉස්කෝලේ පන්තියේදී නම් අපිට ළමයි පේරියක් හැදෙන්න නියපොතු බලන්නයි යන්නේ කියලා ඔන්න. හරි, නියපොතු කපලද කියලා මම බලනවා. අපේ ළමයිගේ හැමෝම ලං කරන්න බලන්න නියපොතු කපලද බලමු. සමහර ළමයි නියපොතු කැපුවට විතරක් බැහැ, සමහර ළමයි නියපොතු කැපුවත් අස්සේ පුණු දූවිලි පිරීර තියෙන ළමයි ඉන්නවා. පාට කරලා පාට එහෙමම තියෙන ළමයි ඉන්නවා. තව සමහර ළමයි මේ නියපොතු ටික ඔක්කොම හපෙනවා නේද? ආ එතකොට හරිම කැතයි. ආ මට තවම නම් එහෙම ළමයි හමුනේ නැහැ. ඔන්න එහෙනම් අපි පුතේ අපෙන් තමා වෙනස් වීම පටන් ගන්න සූදානම් වෙන්නේ. අපි තමා මුලින්ම වෙනස් වෙන්න ඕනේ. එතකොට තමා අපිට මුළු ලෝකයක්ම වෙනස් කරන්න හැකියාව ලැබෙන්නේ. හොඳයි. හැමෝම හොඳයි. නියපොතු කොටට කපලා හරි ලස්සනට තියන් ඉන්නවා. හරි. එහෙනම් අපිට කැමරාව ළඟට ලං වෙලා ඊ කියන බලන්න දත් ටික බලන්න මට. අපි දත් හොඳයිද බලමු. ඊ හොඳයි. දත් ටිකත් ඔන්න හොඳට මැදලා තියෙනවා. හරි. ඔන්න මැලියම් බැඳිලා නම්, කහට බැඳිලා නම්, කහ වෙලා නම්, සුදු නැහැ නම් නේද? ඒ කියන්නේ දත් ටික බාගෙට මැදපු ළමයි. එහෙම ළමයි කවුරුත් නැහැ වගේ. මට දත් ටික පෙන්නනවා හැමෝම. කො බලමු බලන්න. හරි. කහ වෙච්ච ළමයි නැහැ නේද? මැලියම් බැඳුණු ළමයි නැහැ නේද? හොඳයි හොඳයි, බොහොම හොඳයි. දැන් මේ කාබටව වගේ ඉස්සරහට ලොකු දත්තියකුත් තියාගෙන මට දත්තික පේනවා බොහොම අපූරුයි. දෙකේ පන්තියේ වැටිච්ච දත්තික දැන් ඇවිල්ලා තියෙන්නේ අලුතෙන් නේද? හරි හොඳයි, බොහොම හොඳයි. නියපොතු හොඳයි, දත්තික හොඳයි. අපි කොණ්ඩ ටිකක් බලමු බලන්න. ළමයිගේ කොණ්ඩ ටිකක් බලමු බලන්න. ඔළුව පෙන්වන්න බලන්න මට. හරි, කොණ්ඩෙ පීරලද, තෙල් ගාලද බලමු. අපි කොණ්ඩෙ අවුල් වෙලාද නෑ නේද? බොහොම ලස්සනට තියෙනවා අපේ ළමයිගේ කොණ්ඩ. හරි, පිරිමි ළමයිගේ බලමු බලන්න. කොණ්ඩෙ පොටට කපලා, තෙල් ගාලා, පීරලා ඔන්න ඉන්නවා බොහොම අපූරුවට අගේට. එහෙමනම් අපි
වෙනස්වීම, අපේ වෙනස්වීම පටන් ගන්නෙ අපේ පිරිසිදු කමින් පොතේ. අපි පිරිසිදු කොයිතරම් දුරට අපි පිරිසිදුද කියනකෙන් තමයි අපි පාඩමේ ආරම්භය ලබා ගන්න සූදානම් වෙන්නේ. හොඳයි, බලන්න එහෙමනම් මේ ළමයි මොකද කරන්න යන්නේ කියලා. අපිට කරන්න පුළුවන් වෙනස්කම් කියලා ඔන්න අතුරු මිතුරු කියන්නයි හදන්නේ. හරි, දැන් මම පුතාලගේ අත්තික බැලුවනේ. දැන් හිතන්න කවුරු හරි ළමයේ කොහොම අත්තික තියලා තියෙනකොට අතුරු මිතුරු කරන්න කියලා. අපි දැන් ඔන්න අතුරු මිතුරු දඹදිවතුරු රාජ කපුරු සෙට්ටියා අලුත ගෙනා මන මාලිට හා පතක් දරාලා ඉහළ ගෙටත් බෙදාලා පහළ ගෙටත් බෙදාලා අති අතක් ගන්න සෙට්ටියෝ කියලා ඔන්න අතක් මේව කොනිස්සනවා නේද? පොංචි ගොඩක් අපි චුට තද කරනවා. හරි, ඕම ඕන ඕම අතුරු මිතුරුගේ කියා ඇඟිල්ලෙන් තියා යනකොට සමහර ළමයිගේ අපි හිතමුකෝ නියපොතු දිගට වැවිලා ඒ වාසේ කුණු පිරීලා කළු ගැහිලා තියෙන අතක් ඔයාලට හම්බ වෙන. එතකොට අතුරු මිතුරු කියලා එයාට අපිට තියන්න හිතනවා ඇඟිල්ල. කුණු පිරුණු නියපොතු මැදලා නැති එම අතක් දැක්කොත් එහෙම අපිට ඔන්න චක් ගාලා පේනවා. ඊට පස්සේ අපිට එයාව එතකොට එයාටත් පේනවා ඒක පොතේ, අනිත් අයටත් අනිත් යාළුවන්ටත් පේනවා. එතකොට මොකද වෙන්නේ? අපිට අපහසුතාවයක් දැනෙනවානේ. අපේ අත් දෙකේ නියපොතු ටික ගැන අපිටම ඔන්න පුංචි අපහසුතාවයක්, නැත්තම් අත තියාගෙන ඉන්න බෑ, එක්කෝ මට සෙල්ලමට එන්න බෑ, එහෙම තමා කියලා හිමීටම අත් දෙක අයින් කරගන්න උත්සාහ කරනවා. එහෙම නේද? එහෙනම් දැන් කට්ටිය එකතු වෙලා අතර මිතුරු කරන්න ගන්න කියලා කියන්නයි හැදුවේ. හැබැයි ඉතින් අතර මිතුරු කරන්න කට්ටිය තැන් තැන් වල ඉන්න නිසා දැන් අතර මිතුරු කරන්න විදියක් නැහැ අපිට, නේද? එහෙම වුණා නම් අච්චික දැන් ටීචර් වෙනම බැලුවේ ඒ නිසා තමයි, වෙනම අච්චික තියලා ඔයාලට අතර මිතුරු කරන්න දීලා කාගේ නියපොතුද කපර නැත්තේ කියලා ඔයාලටම තමයි හොයන්න දෙන්නේ අවස්ථාව. හරි, ඉතින් දැන් අපි ඔන්ලයින් පන්තියෙන් සම්බන්ධ වෙලා ඉන්න නිසා අපි ඔන නියපොතු ටික බැලුවා. ඔයාලගේ පන්ති කාමරයේද පුතේ මෙන්න මේ වගේ අත්තික තියලා ඔයාලා අතර මිතුරු දම දෙවිතුරු කරන්න ඕන. හරි, හොඳයි. එහෙනම් පෞද්ගලික පිරිසිදුකම, දැන් ඔන නියපොතු කපලා ලස්සනට බැදලා දත් ටික බලලා අපි දැන් මේ බැලුවේ මොකද්ද? ඔයාලගේ පෞද්ගලික පිරිසිදුකම මොකක්ද, කොහොමද, කොයි තත්ත්වෙද තියෙන්නේ කියන එක, නේද? හිතන්නකො ඔයාලා මැලියම් බැඳිච්ච දත් ටිකක් තියාගෙන කුණු පිරිච්ච නියපොතු දිගට වැවිච්ච එහෙම ළමයි නා, කිලුටු ඇඳුම් අඳින ළමයි නා, නේද? කොණ්ඩේ හැමතිස්සෙම කාපුඩි වගේ ඇවිස්සලා කොණ්ඩේ පීරලා නෑ, කොණ්ඩේ ඔළුව දිහා බලද්දි උකුණ යනවා කෝචි පේලි වගේ, නේද? ඔය වගේ ළමේ දැක්කොත් එහෙම ඔලට ප්‍රසන්න බවක් නෙමෙයි අප්‍රසන්න බවක්, නේද? එයාව නම් ළඟට ගන්න අපිට චොට්ටක් අමාරු හැඟීමක් තමයි එන්නේ. එහෙනම් පොතේ අපි හැමෝ පිරිසිදුකම ගැන අපි පිරිසිදු බව පවත්වා ගන්න ඕන. එහෙනම් බලමු පෞද්ගලික පිරිසිදුකම කියලා කියන්නේ ඔබ ඔබේ ශරීරය ගැන සැලකිලිමත් වන ආකාරයයි. ඔන්න ඔබේ ශරීරය ගැන අපිට හැම වෙලාවෙම ලස්සන හමක් එක්ක, නේද? ඇට කෝටු මස් ලී නහර මේ ඔක්කොම වැහිලා ලස්සන හමක්කින් ආවරණය වෙලා, නේද? හරි ලස්සන ශරීරයක් අපිට හම්බ වෙලා තියෙනවා. ඒ ශරීරය ගැන අපි සැලකිලිමත් නැත්තම් ඔහේ මේ සිරුර අපිට ලැබිලා තියෙන දත්තික මදින්නෙත් නෑ, මූණක් හොදන්නෙත් නෑ, කබ පෙරාගෙන හොටු පෙරාගෙන කිලුටු පෙරාගෙන කුණු වැඳිච්ච නියපොතු ටිකක් තියාගෙන ඉන්නවා නම් ඔන්න ශරීරය ගැන ඔයාලා සැලකිලිමත් නැති ළමයි කියලා තමයි කියන්නේ. හරි, එතකොට බලන්න පොතේ අයිය අපි මේ ශරීරය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අපේ ශරීරය මත විෂ බීජ හා වෛරස් රැඳී සිටිය හැකි අතර සමහර අවස්ථාවලදී ඕන් අපව රෝගීන් බවට පත් කරයි. අපි දැන් මේම පිරිසිදු නොවී හිටියොත් හිතන්නකෝ, දැන් ඔයාලා නියපොතු ටිකේ කපලා නැතුව කුණු පුරෝගෙන ඉන්නවා කියලා ඔයාලා ඔය අතින් ගිහිල්ලා ඔන්න කෑම කනවා. දැන් කෑමත් එක මොනවද යන්නේ? අර නියපොතු වස තියෙන ඔක්කොම කුණු ටික ජරාව ටික, නේද? ඔක්කොම යනවා අපේ කටි බඩට. ඊට පස්සේ අපිට ලෙඩ වෙනවා, නේ? ඒක සාමාන්‍ය දෙයක්, නේද පොතේ? ඒ වගේම වල දත් මදින්නේ නැහැ කියලා හිතමුකෝ අපි. ඊට පස්සේ මොකද වෙන්නේ? ළඟට ඇවිල්ලා කතා කරද්දි යාළුවා මොකද කරන්නේ? ටක් ගාලා මාස්ක් එක දාගන්නවා, නැත්තම්
ඔහොම තමා කතා කරන්න. ඕ ඉතින් ඔය අයියාවට ඇයි කියන්නකෝ, ඔහොම කතා කරන්න ගන්න. ඇයි දත්වල මැලියම් පැඳිලා, දත් පැඳලා නෑ, දත්යි කට නේද, දත් පණුව කාලා, ඔය වගේ අපහසුතාවයන්ට ලක් වෙන සිද්ධන ඔන්න පෞද්ගලික පිරිසිදුකම ගැන ඔයාලා සැලකිලිමත් නැත්තම්. හරි, අපි හිතමු කොල කොණ්ඩෙලා නාණයක් හොදන්නේ නැති ළමය කියලා. එතකොට මොකද වෙන්නේ? අපි බලමු ඉස්සරහට තියෙනවා මොකද වෙන්නේ කියලා. බලමු බලන්න එහෙම වුණත් එහෙම මොකද වෙන්නේ කියලා. හරි, පෞද්ගලික පිරිසිදුකම වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් ඔන්න කිහිපයක් අපිට මෙතන පින්තූරවලින් දැක්ගෙනවා. නාන්න පුළුවන්, ඇඟ හොදන්න පුළුවන්, මූණ හොදන්න පුළුවන්, කොණ්ඩෙ මඳුර තියලා පුළුවන් තෙල් ගාලා නේද. ඒ වගේම අත් සබන් දාලා හොදන්න පුළුවන්, දත් මදින්න පුළුවන්. මේ පෞද්ගලික පිරිසිදුකම වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දේවල් පොතේ. හරි, ඔන්න අපි ඉස්සෙල්ලා පිරිසිදුව ඉන්න පුරුදු වෙමු. ඊට පස්සේ අපිරිසිදු වුණොත් මොනවද වෙන්නේ කියලා බලමු. බලන්න, දිනකට දෙවරක් දත් මැදීම, කොයි පාරද මේ දෙවරක් කියලා කියන්නේ? කවුද දෙවරක් දත් මදින්නේ? අත උස්සන්නකො. දවසක දෙපාරක් දත් මදින ළමයි අත උස්සන්නකො. හරි, අත්නම් හැමෝම උස්සනවා අය. අපි බලමු එහෙමනම් කොයි වෙලාවද මදින්නේ කියලා. සුමුතු උදේ. උදේ රෑ. රෑ කියන්නේ කොයි වෙලාවේද? රෑ කොයි වෙලාවේද මදින්නේ? හතට. හතට. එතකොට හතර මදින්න එක නෑඟ සෝදාද්දිද, එහෙම නැත්නම් වෙන මොනවා හරි වැඩක් කරලාද, මොකද හතර අදස් මදින එකේ හේතුව මට කියන්න බලන්න. බත් කෑවට පස්සේ. බත් කන්නේ ගැන හයක් මාරට විතර එහෙමද? හය හමාරට විතර බත් කාලා ඊට පස්සේ හතට දත් මැදලා නිදා ගන්නවා එහෙමද? ඔව්. හොඳයි හොඳයි. උදේට දත් මදින්නේ කොයි වෙලාවට? උදේට බත් කාලා දත් මදින්නේ නෑ. එහෙනම් කෑමට පෙර. කෑමට පෙර කොයි වෙලාවෙ වගේද? ඒ බීලාද? හයට. හයට. ඒ කියන්නේ නැගිටින්න පුතා කීයටද? කාලේ. ඒ කියන්නේ නැගිටින්නේ හයටද? පහමාරට. පහමාර දැන් හය වෙනකන් ඇතුළත මොකද කරන්නේ? පහමාරේ නම් හය අතේ බොනවා. දැන් ඔන්න මට කිව්ව දේ බොන්න කලින් තමයි දත් මදින්නේ කියලා. එදින දැන් පහමාර නැගිටලා හයට දත් මදිනවලු. ඔන්න පහමාර දැන් හය වෙනකන් තේ බොනවලු. සුමුතු මට නම් හිතා ගන්න බෑ මොකද දැන් මේ ප්‍රහේලිකාව කියලා. සුමුතුම තමයි විසඳන්න ඕනේ. සාමාන්‍යයෙන් දුවේ පුතේ අපි දත් මදින්න ඕනේ උදේ සහ රාත්‍රී කියන කාලයන් දෙකේ. ඔව්, සුමුතු කිව්වා වගේ උදේට මදින්න ඕන, රෑට මදින්න ඕන. හරි, උදේට පුතේ අපි සාමාන්‍යයෙන් කරන්නේ නම් නැගිට ගමන් කට බුකු බුකු ගාලා හොදලා නේද. ඊට පස්සේ වතුර එක බීලා, දේ බීලා, කන දේවල් කාලා ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන්න ඉස්සලා තමයි දත් ටික මදින්න පටන් ගන්න. එහෙම නේද? සාමාන්‍යයෙන් වල කරන්නේ එහෙම නේද? එහෙනම් සාමාන්‍යයෙන් උදේට කට හේදුවා හොදලා වතුර එක බිව්වට කමක් නැහැ කියලා කියනවා. හැබැයි ඒ කමක් නැහැ කියලා කියන්නේ ඇයි දන්නවද? ඒ රෑ නිදා ගන්න ඉස්සෙල්ලා දත් මැදලා නිදා ගන්න අයට. අපි හිතමු රෑට දැන් ඕන නිදා ගන්න නින්දට පෙර. නින්දට යාමට පෙර දත් ටික මැද්ද නැතුව නිදා ගන්න ගියා කියලා. එහෙම ළමයි උදේම කට හොදලා වතුර බීලා ඔන්න කන දේවා කාලා බීලා පස්ස දත් මැද්දෙන් එහෙම මොකද වෙන්නේ? දත් ටිකත් රෑ තිස්සේම නරක් වෙනවා. ඒ වගේම අපේ ශරීරයේ විස බීජත් ඇතුළු වෙනවා නේද? අර රාත්‍රී නින්දට කලින් දත් මදින ළමයි නම් උදේට වතුර එකෙන් කට හොදලා මොනා හරි කනකොන දෙයක් කෑමට කමක් නැහැ කියලා කියන්නේ. ඒ අපි දත් ටික කට මුව පිරිසිදු කරගෙන නිදාගත්ත නිසා. හැබැයි පුරුද්දක් ඇති කරගන්න උදේට නැගිටලා පස්සේ නැගිට ගමන්ම යන්න දත් බෙහෙත් ටික දාගන්න, දත් ටික මදින්න ගන්න. ඒක උනේ සම්මෙලිකමක් නැති වෙනවනේ ඔයාලගේ. මේ සාමාන්‍යයෙන් ඇඳෙන් නැගිට්ටාම
හයිෝ තවටිකක් නිදාගන්න තිබ්බනං අප්පා කියලා ඔන්න මේ දවසට සීතලයිත් එක ගොඩි ගැහි ගොඩි ගැහි තවටිකක් නිදාගන්න තවටිකක් නිදාගන්න කියලා හිතන්නේ. මත ඒක හදන ගම නිදාගන්න ඔහොම කියලන කියන්නේ. එහෙම වෙන්නේ නැහැ. උදේට නැගිට ගමන් ඔන්න ඔයාලා කියලා මූණ හොදන්න දාස්ම දින්න ගත්තනම් නේ. එතකොට අර නිදිමත ගතිය, කම්මැලි ගතිය මේ සියල්ලම නැති වෙලා යන. එහෙනම් අපි පුරුද්දක් ඇති කරගමු. නැගිට විගස අපේ දත් ටික මැදලා මූණ සෝදා ගන්න. හා ඊට පස්සේ ඔන්න තේ බොන වැඩ ඒව කරගන්න අපිට පුළුවන්. එතකොට දවසර දෙවරක්නේ. එහෙනම් දෙවෙනි වර කියලා කර සමහර ළමයි දවසර දෙපාරක් කියලා උදේ ඔන්න වදිනවා. ඊට පස්සේ හවසට ඇවිල්ලා නානකොට එහෙම නැත්නම් ඇඟ සෝදනකොට ආය දත් ටික මැදිනවා. ඔන්න දවසර දෙපාරක් අපි දත් මැද්දා. නේද? හා අපි අර ලියවිල්ලේ විදිහට ඔන්න දෙවරක් මැදලා තියෙන නිසා අපේ දත් ටික හොඳයි පිළිසුදුයි. නෑ එහෙම නෙමෙයි පුතේ. අපි රාත්‍රියේ නිින්දට යාමට පෙර දැන් බත් කෑමට පස්සේ මදිනවා කියන එකත් චුට්ටක් අසාර්ථකයි. මොකද දන්නවද, දැන් බත් අපි කාලා හැම ඉන්නවා. ඕන කවුරු හරි නෑ දැ කෙනෙක් හරි අසල් වැසියෝ මොනවා හරි රස කෑමක් හදලා නේද, ඔන්න අපේ අසල් වැසියෝ අලුව හදලා. අපි දැන් ඔන්න බත් කාව බත් කාපු ගමන් දසුත් මැදලා ඉන්නේ. හරි අලුව පාර්සලේ ඔන්න අම්මා ලිහනවා ආනේ අලුව නේද හරි ෂෝක් හරි මේ සුවඳයි අනිත් කට්ටිය කාලා කියන රසයි. දැන් ඔන්න බත් කාලා දස් මැදපු ළමයා මොකද, අම්මෝ මම දස් මැදලා ඉන්නේ අලුව මට එපා එහෙම කියයිද? ආ මම දස් මැදලා ඉන්නේ මට නම් එපා මොකවත්, මම නම් කන්නේ එහෙම කියනවද? නැහැ නේද, පැනපු ගමන් කනවා හවු හවු ගාලා. ඒකනේ ආ එහෙනම් පොතේ පුරුද්ද ඇති කර ගන්න ඕනේ කොහොමද? නින්දට යාමට පෙර වත් කෑමට පසු, වත් කෑවට පසු නෙමෙයි නිදා ගන්න යන්න කලින් තමයි දත් මදින්න ඕනේ. එතකොට නිදා ගන්න යන කම අපිට කැමති කැමති දේවල් කන්න පුළුවන්. ඔන්න අලුව පාර්සලෙත් කාලා භුක්ති විඳලා තව ටිකක් ආයේ ෆ්‍රිජ් එකේ ඇපල් ගෙඩියක් තියෙනවානේ. ඔන්න ආයෙ මතක් වෙනවා අපි ඇපල් කමුද ඩිසර්ට් එකට ඇපල් කමුද කියලා. ඔන්න අම්මා අහනවා හා කියලා. ඔන්න දත් ටික මැදගෙන ආපුවාම මොකද කරන්නේ, ඇපල් කෑල්ලක් අරගෙන කනවානේ. තාත්ත වැඩ ඇරලා ඕන රෑවිලා නම්ිට නම් හැමාරට ගෙදර ඕන කෝච්චියෙන් පහල ගෙදර එනකොට තාතත් මොන හරි ගෙනල්ලා ඒ පාර ආයෙ කනවා නේද, මුරුක්කු පැකට් එකක් මොන හරි ඔන්න අරගෙන ඇවිල්ලා ආයෙ කනවා. මම දත් බත් කාලා දත් මැද්දනේ දවසට දෙපාර. හරි දැන් ආරක්ෂිතයි දා පුතේ අපේ දත් ටික? නැහැ. ඒ නිසා පුරුද්ද අපි තියා ගන්න ඕනේ දවසට දෙවරක් දත් පදිමු කියන එක පුරුද්දක් ඇති කර ගන්න ඕනේ. උදෑසන නැගිට අවදි වූ විගස හා රාත්‍රී නින්දට යාමට පෙර කියන අවස්ථා දෙක තියාගන්න. එහෙම නැති වුණොත් එහෙම උදේ නම් ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ, ඇති වෙන්නේ නැහැ. හැබැයි රාත්‍රී නම් බොහොම ලොකු ගැටලුවකට මුහුණ දෙන්න සිදෙනවා. මොකද රාත්‍රී කාලය පුරාම අපේ කටේ නෑ නේ වැඩක් නේද? කටෙන් කරන එකම වැඩේ හා කියලා කට අරගෙන ගොරාදින එක තමයි නේද? ඒක නිසා ඔය දත් පණුව කනවා දිරාපත් වෙනවා කියලා කියන දත් ටික පිළිසිඳුව නැති වුණාම ඔන්න පණුව නම් ඇවිල්ලා කන්නේ නැහැ බැක්ටීරියා ඔවා වර්ධනය වෙනවා මේ අර කෑම කෑලි රැඳිච්ච එකතු වෙච්ච මේ ඊතර කුණු ගොඩක් වගේ අපේ දත් දාස්සේ දත් දාස්සේ හිරවලා කෑම තියෙනවා නේද? ඔව ටික ගිහිල්ලා නැහැ. ඉතින් ඔය තැන්වල මොකද වෙන, කෑම කෑලි තුනම නරක් වෙන්න ගන්න නේද? ඊට පස්සේ දත් ටිකත් එක්කම තමයි සවුත්තු වෙන්නේ. ඒ නිසා පුරුද්දක් විදිහට තියාගන්න. මොකද පුතේ දැන් මේ ඔයාලා දැන් දත් නොබැඳ හිටියා කියලා දැම්ම ඔයාලගේ දත් කැක්කුම් ඔව්වා අල්ලන්නේ නැහැ, දත් එක දිරන්නේ නැහැ. ඔයාලා තව සෑහෙන ලොකු වුණාට පස්සේ තමයි කැක්කුම් ඔක්කොම ඇති වෙන්නේ. දැන් ටීචර් කෙනා කියලා කටේ හරි ගත්තම කටේ දත් ටිකෙන් ඉඩත් මදි, ඔක්කොම දත් ටික හොඳටම තියෙනවා. දත් 32ක්වත් තියෙනවා, 32කින් ඉඩත් මදි. මෙහෙ ඉඳන්ම ඇවිල්ලා තියෙන්නේ ඔක්කොම දත් ටික හොඳටම තියෙනවා. හොඳට පරිස්සම් කරලා තියාගෙන ඉන්නේ නිසා. දැන් පුතාලා දැම්ම පුරුද්දක් ඇති කර ගන්න ඕනේ. ඒ පුරුද්ද දත් ටික ආරක්ෂා කරගන්න. මොකද අපිට මරණ කම්ම තියෙන්නේ මේ දත් ටික විතරයි නේද? මුළු ජීවිත කාලෙම තියාගන්න පරිස්සම් කර ගන්න මේ දත් ටික. හිතන්නකෝ ඔයාලා දැන් අවුරුදු තව දැන් දත් මදින්න නැතුව නිදා ගන්නවා. දැන් අපිට කම්පැනි අපි තාම පුංචි පස්සේ ලොකු වෙලා දත් ටික මැද ගන්න රැට කියලා. එතකොට ඔන්න අවුරුදු 15,000ක් යනකොට හොඳටම දත් ටික දිරලා ඊට පස්සේ එක එක ගලවන්නේ නැහැ. ඒ පණුව කාලා කියලා නේද ලොකු කොම්බ කුහර හැදිලා නේද? ඉතින් දත් කැක්කම කියලා අල්ලගෙන බදාගෙන මේවා පිදිමිලා ඔන්න අඩාගෙන ඊට පස්සේ දත් ගලවන දත් දොස්තරලා හොයාගෙන යන්න වෙනවා නේද? ඊට පස්සේ දත් මේ දත් ගැලෙවුවට පස්සේ ආයෙනවද? ගැලෙවුවට පස්සේ එන්නේ නැහැ. මේ දත් ජීවිත කාලෙටම මේ දත් සෙට් එකම විතරයි නේද? නැත්නම් ඉතින් බොරු දත් තමයි අල්ලලා දාගන්න වෙන්නේ
නේ ඒ බොරුදත් දාගත් කොයිවෙලා වැටයි දන්නන්නේ නේද හයිියක කපපු ගම වැටනොත් එම දස්සට්ට ඒ නිසා බොරුවම දාගන්න අවශ්‍ය නැහැ අපි අපේ තියෙන දත්තික ස්වබා දහමින් අපට ලැබුණු දත්තික අපි ලස්සරට පරිස්සම් කර පරිස්සම් ඇතුව තියාගන්න දවසට දෙවරක් දස් මදමුකුත් ඇයිදැන්ටේෂ මෙච්චර මේ දවසර දෙපරක් දස් මදමුකුත් කතා කරන්නේ මේක ඔයාලගේ ජීවිතය අනිවාර්ය අංගයක් වෙන්න ඕන. දැන් මම දන්නවා ඔයාලා අතෝස්සන කියපු ගමන් හොඳ අතෝස්සනවා. හැබැයි මම කැමති නෑ එහෙම අතෝස්සනවට අපි ධර්මදීනේ නැත්තම් රැට රාත්‍රියට ඒ කියන්නේ නින්දට යාමට පෙර ධර්මදීනේ නැත්තම් පොත අතෝස්සන්න එපා. ඇයි? ආ බොරුවට අතේසුවත් අපි අද රැටත් නිදා ගන්න ධර්මදීනේ නැතුවම තමයි. හැබැයි මේ පාඩම තේරුම් ගත්ත ළමයා කරන්නේ මොකද්ද? ඔව් ටීචර් කියන කතාව ඇත්ත මම රැට ධර්මදීනේ නෑ මෙච්චර කාලෙ නිසා මම අතෝස්සන හොඳ නැහැ. ඒක මම ආවම කරන මටම කරන බොරුවක් නේද? ඒ නිසා රෑට දස් නින්දර යාමට පෙර දස් පදින ළමයා අතෝස්සන්න කියද්දි බොරුවට අතීසුවත් මේ රවට්ට ගන්න පොතේ අපි අපිමයි නේ. මොකද දාත්තික ඔයාලගෙන මගේ නෙමෙයිනේ. මම මට ඔයාලා අතීසුවා කියලා මගේ දාත්තික පරිස්සම් වෙන්නේ නැහැ. ඔයාලගේ දාත්තිකයි පරිස්සම් කරගන්න ඕනේ. එතකොට පුතේ මේවා ජීවිතේ පුරුදු බවට පත් වෙන්න ඕනේ. ඒ නිසා තමයි මේ තරම් අපි කතා කරන්නේ මේ මාතෘකාව ගැන. හරි. දැන් බලන්න අවංක වතෝසනම රාත්‍රි නිින්දට යෑමට පෙර දිනපතා දත් මැදලා නිින්දට යන ළමයි. දැන් ඔන්න තමන් තමන්ට බොරු කරගන්න එපා. අපි කාටවත් කාවවත් රවට්ටන්න අවශ්‍ය නැහැ. අවංකව පිළිගත්තුතින් අපි දත් මැදලා නෙමෙයි මෙච්චර කල් නිදාගත්තේ කියලා ඔන්න මම දන්නවා ඒ ළමයා අද රෑ ඉඳන් දත් මැදිනවා නිදා ගන්න යන්නේ ඉස්සරලා කියලා. බොහොම හොඳයි. ආදිම හොඳ ළමයි ටිකක් එනවා මට පේනවා. ඇත්තටම දත් මදින ළමයි ඉන්නවා. තාම දත් නොමැද නින්දට ගිය ළමයි ඉන්නවා. එහෙනම් මම හිතනවා මම විශ්වාස කරනවා පුතේ අද ඉඳන් ඔය හැම ළමයෙක්ම උදෑසන අවදි වූ විගස වගේම මේ රාත්‍රියේ දත් මැදීම නම් අනිවාර්යයෙන්ම සිද්ධ විය යුතු දෙයක්. මම උදේ නම් කොහමද දත් මදිනව නැත්නම් ඉස්කෝලේ යන්න බෑනේ නේද? ඒ නිසා උදේ නම් අනිවාර්යයෙන්ම දත් මදිනවා කියලා අපි දන්නවා. ඒ නිසා රාත්‍රියේ මේ දවසට දෙවරක් කියනකේ රාත්‍රි වේලාවේදී කරන දත් මැදීම බොහොම වැදගත්. දන්ත සෞඛ්‍ය රැක ගැනීම වෙනුවෙන් තමයි මේ උපදෙස් අපි ලබා දුන්නේ අපේ දරුවන්ට. හොඳයි. ඊළඟට අපේ පෞද්ගලික පිරිසිදුකම රැකගන්න අපි අපේ හිස තෙල් ගා කොණ්ඩේ හොඳින් පීරා ගත යුතුයි. දැන් අපේ ගැහැණු ළමයි ඉන්නවා ගොඩාක් කට්ටිය කැමති වන කොණ්ඩ වවන්න මේ කාලේ නේද? ආ කොණ්ඩයක් නැත්නම් අර කොණ්ඩ තොප්පි හරි කමන්නේ දාගෙන දෙපැත්තට මේම දිගට කරල් දෙකක් ගොතාගෙන ඉන්න කොණ්ඩ තොප්පියක් හරි දාගෙන ඉන්න තමයි කැමති. නේ? හා තාම ඔයාලා පොන්චි ළමයි ඔයාලට තියෙන සාම තේරුමක් නැහැ අවබෝධයක් නැහැ. තෙල් ටිකක් ගාලා නේද? ආ දිනපතා නාලා පිරිසිදු වෙලා තෙල් ගාලා හිස පිරිරලා ඉන්න ඕන කියන කරුණු කාරණා ගැන. එතකොට පිරිමි ළමයින්ට නම් ඔන ලොකු ගැටලුවක් නැහැ. පිරිමි ළමයින්ට සාමාන්‍ය කොණ්ඩේ තේවා වන්නේ නැහැ නේද? ආ කොණ්ඩේ කපනවනේ කොට වෙන්නේ. ඒ නිසා අපේ ගැහැණ දරුවෝ කොණ්ඩේ වවලා ඉන්නවනම් ඒ දිනපතා නාන්න ඕන පිරිසිදු බව කියලා කියද පුතේ. මුහුණ සේදීම දත් මැදීම විතරක් නෙවෙයි නෑම ඇඟ සේදීම කියන දේවලුත් බොහොම වැදගත් දේවල්. එහෙමනම් දිනපතා නාන්න ඕන. අතට හොඳට කොණ්ඩෙට තෙල් ගාන්න ඕන. දැන් ගොඩාක් ළමයි කොණ්ඩෙට තීස තෙල් ගාන්නේ නෑනේ නේද? තෙල් ගෑවහම මූණට දෙයක් කෙරෙනවා. එහෙම නැත්නම් මේ අපේ පොණ්ඩේ කැතට පේනවා. නැත්නම් මේ පොණ්ඩේ ඇලිලම වගේ තියෙනවා නේද? ඕම කියලා ගොඩාක් ළමයි දැන් පොණ්ඩේට තෙල් ගන්නෑ. හරි අපි බලමු බලන්න පොණ්ඩේට තෙල් ගන්න ළමයි අතෝස්සන්න කියලා කිව්වොත් කවුද තෙල් ගන්න ළමයි කියලා? ගොඩාක් දරුවෝ දැන් තෙල් ගන්න එකෙන් අයින් වෙලා ඈත් වෙලා තියෙනවා. ඇයි? අපේ රූප ස්වභාව ගැන ගොඩක් හිතන නිසා සංවේදී වෙන නිසා නේද? ඔයාලා ලස්සනට ওই කළු පාරට කොණ්ඩේ ගොඩක් කොණ්ඩේ ඇවිල්ලා කළු පාරට තියෙන්න නම් නේද? ඔය ඔලුවේ අමාරු හොඳට සුව වෙලා තියෙන නම් ඔලුවේ අමාරු වෙන්නේ නැතුව තියෙන නම් හොඳට හිසට තෙල් ගාලා හිස පීරන්න ඕන දිනපතා නාන්න පිරිසිදු වෙන්න ඕන. ඉතින් දැන් මෙහෙම නොවුනොත් එහෙම වෙන දේවල් මම ඉතේදී පෙන්නන්න. එහෙනම් පෞද්ගලික පිරිසිදු බව රැකගන්න අපි දිනපතා නෑම ඒ වගේම හිස තෙල් ගෑම කොණ්ඩේ හොඳින් පීරීම කියන එක වැදගත්. ඉතින් පීරන්න නැතුව හිටියොත් එහෙම මොකද වෙන්නේ? කපුටු කා 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 කියලා ඔන්න කොණ්ඩේ ඇවිසිලා ඇවිසිලා තේ කාක්කු ඇවිලා ඊට පස්සේ කූඩු හදා ගන්නේ වලේ කොණ්ඩේ අපි දාන්න. ඒ නිසා හොඳට කොණ්ඩෙට තෙල් ගාලා හැමදාම දිනපතාම හිස පීරලා ඉන්න ඕන. හඳ
ඊළඟට අනිත් කාරණාව පිරිසිදු ඇඳුම් ඇඳීම. අපි හිතමුකෝ බලන්න ඇඳුම් කියලා කියනකොට අපි දැන් අඳින ඇඳුම් නේද පුතේ? ආ දැන් ඔයාලා ඔන්න අද අඳින යුනිෆෝම් එක නිල ඇඳුම. හෙටත් අඳින්නේ ඒකමද? ආ දවස් පහේම අඳින එකම නිල ඇඳුම වෙන්න පුළුවන්. ආ එක නිල ඇඳුමක් තිබුණාට කමන්නේ නැහැ. හැබැයි ඒක දිනපතා මොකද වෙන්න ඕනේ? සෝදන්න ඕනේ නේද පුතේ? ඇයි ඒ? ආ දැන් ඔයාලා නිකමට වගේ දැන් ඔයාලා දැන් ඔන රෑට ඇඟ සෝදලා එහෙම නැත්නම් නාලා තමා දැන් ඔය ඇඳුම ඇඳගත්තේ පන්තියට එන්න කලින්. ආ නිකමට වගේ චුට්ටක් මේ කිහිල්ල හරිය ආ චුට්ටක් ඉඹලා බලන්න ගඳයිද සුවඳයිද කියලා. ආ ගඳයිද සුවඳයිද? ආ අපිට පුතේ දහඩිය දානවා නේද? දහඩිය දානවා මොකද අපි දෙවිවරු නෙමෙයිනේ. ආ දහඩිය දාන බලන්න දහඩිය දානවද නැද්ද කියලා. ආ කිහිලි වලට එහෙම දාඩිය දාන්න නැද්ද? දාඩිය දානවනේ. ඒකනේ දාඩිය දානවා. එහෙම නැත්තම් ඉතින් ඔයාලා දෙවිවරු වෙන්න ඕන. දෙවිවරුන්ට නම් ඇස් පිල්ලම් ගහන්න නැහැ. දාඩිය දාන්නේ නැහැ. එයාලා හරි ෂෝක් එකේ ඒකට දෙවිවරු කියලා කියන්නේ. අපි දෙවිවරු නෙවෙයි. ඒ නිසා වුණා අපිට දාඩිය දානවා. නේද? ආ ඉතින් පුතේ මෙහෙම දාඩිය දැමුවාම ආ අත් යට දැන් ඔයාලා ඇඳුම් වල එහෙම බලන්න. සුදු ඇඳුම් වල ආ කිහිලි ප්‍රදේශය සමහර ළමයිගේ අර කහට වගේ බැඳීලා තියෙනවා. නේද? අපිට ගොඩක් දහඩිය දාන නිසා ඒකට ඇඳුම් අපි අපිරිසිදු වෙනවා නේද? ඒ විතරක් නෙමෙයි ඉතින් දහඩිය විතරක් නෙමෙයි ආ කුණු දූවිලි ආ මේ හැමදේම අපි සෙල්ලම් කරනකොට පන්ති ඉගෙන ගන්නකොට අපේ ඇඳුම් කිලුටු වෙනවා නේද? එහෙනම් එකම ඇඳුම සෝදානේ නැතුව එදිනදා පාවිච්චි කරොත් එහෙනම් මොකද වෙන්නේ? ආ හරිම කැතයි ගඳයි නේද? ආ කවුරුතරක ළඟට එන්න කැමති නැති වෙනවා. ඒ නිසා පොතේ අපි අපේ ඇඳුම් දිනපතා පිරිසිදු කරගන්න අවශ්‍යයි. හරි. දැන් ඔයාලද රෙදි හොදන්නේ? බලමු බලන්න. ඔයාලගේ රෙදි ඔයාලද හොදගන්නේ? ආ තාමනේ. හැබැයි ඉතින් දැන් නම් චුට්ට චුට්ට හුරු වෙන්න පුළුවන්. කොබලන්ට රෙදි හොදගන්න ළමයි ඉන්නවද බලමු. ආ ඔව් හොදගන්න ළමයි ඉන්නවා. හරි. එහෙම හොදගන්නේ නැති ළමයෙක් ඉන්නව නම් දැන් ඔන ආරම්භයක් විදිහට මම යෝජනා කරනවා. ඔයාලා දිනපතා පාවිච්චි කරන ලේසුවක් තියෙනවා නේද? ආ ලේසුව තමයි. ලේසුව අදගෙන ඉන්න ලේසුව අන්න හොටු පිහලා නේද? කියලා කැහැලා ඕක ඔන්න බෑග් එක සෝබා ගන්නවා. ඊට පස්සේ ආපහු පහුවදත් යනකොට ඔන්න බෑග් එකේ ඒ ලේසුවම තමයි දින අලුත් ලේසුව නැහැ. ආයෙ පහුවදටත් ගන්න ඔය ලේසුව ඇදලම තමයි ඇයිදෝ හෙම්බිරි සභාවේ නම් එක දවසේ හොඳ වෙන්නේ නෑනේ. ඒ පහුවදාට දැදලා ගන්නවා අර ඊයේ හොටු පිහපු ලේසුව. ආ හොඳයිද වැඩේ? නේද? හොඳයිද? නෑ. ඔයාලටත් හොඳ නෑ ඒක. අනිත් ළමයිටත් හොඳ නෑ ඒක නේද? ආ එතකොට ඔන්න යෝජනා කරනවා දිනපතාම තමන්ගේ ලේසුව පිරිසිදු කරගන්න පුළුවන්. දැන් ඔන්න ඇඳුම නම් ටිකක් ලොකු නිසා අපි දෙමාපියන් ලවා ඒක කරගන්නවා කියලා හිතමුකෝ. හැබැයි ටයි පාටිය, කොණ්ඩ පාටි, එතකොට ඔයාලගේ මේස් දෙක ඒව බොහොම පුංචි 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 ඇඳුම්නේ නේද? ආ මේසුත් අපි දිනපතා පිරිසිදු කර ගැනීම කරන්න ඕනනේ. නැත්නම් අපි දැන් ඔන හදිසියව චීචි කිව්වතෙන් එහෙම හරි සපත්තු ගලවන්නේ ළමයි අපි මේ ඇක්ටිවිටි රූම් එකට යනවා නැත්නම් කම්පියුටර් රූම් එකට යනවා හරි සපත්තු ගලවන්නේ කියලා කියද්දි ඔන්න අපි හිතමු සමහරවිට සිකුරාද වෙනකම් එකම මේස් පුට්ටම තමයි දාගෙන දාලා තියෙන හොදන් නැතුව. ආ දැන් ඔන සිකුරාද තමයි අපි එකගෙන ගිය මේ ආ මොනා හරි දෙකට සපත්තු ගලවන්නේ. දැන් ගලවද්දි කොයි වගේ තියෙයිද? ආ සුවඳට තියෙයිද? ආ නැහැ නේද? ආ සෝදා පාවිච්චි කරොත් එහෙම සපත්තු මේස් ගලවද්දිම ඔන්න අනෙත් ඇර දැනෙනවා. ආ නේ? අර බල්ලන්ට ඉව තියනවා වගේ ඔයාලටත් ඉව එනවා. අම්මෝ මෙයා නම් මේස් දෙක හොදලා නැහැ සතියම කියලා. ආ එනවා දැනෙනවා නේද ඉව? ආ ඒක තමයි. ඒ නිසාද වේ පුතේ අපි පුරුද්දක් ඇති කරගමු. පාසල් ගියන් ආව විගස අපිට සෝදාගත හැකි ඇඳුම් ටික අපි සෝදා ගන්න. හොඳයි. බලමු බලන්න දැන් ඔන හොදගෙන ළමයි ඉන්නවා කියලා කිව්වනේ. ආ මේ විදිහට සෝදාගෙන ළමයි අත උස්සන්න බලන්න මට බලන්න කොයි කවුද බලමු මේ තමන්ගේ ඇඳුම් ආ දිනපතා පිළිසිඳු කරගන්න ළමයි කී දෙනෙක් ඉන්නවද කියලා. හරි. දැන් ඔන්න මේ මට පේනවා සමහර දේවල් වලට ළමයිගේ අත් එසවෙන්නෙම නැති අවස්ථා මට පේනවා දකින්නවා මම. එතකොට දුවේ පුතේ දැන් මේ එසවෙන්න තියත් හෙට ඉඳන් මොකද වෙන්න ඕනේ? මං අහන දේවල් වලට ඔසවන්න පුළුවන් විදිහට අපි වෙනස් වෙන්න ඕනේ නේද? මොකද අපේ පාඩමේ නම අපිට කළ හැකි වෙනස්කම්. එහෙනම් අපේ ජීවිතේ මම කො මුලින්ම අපි වෙයි වෙනස් කර ගන්න ඕනේ. අපේ තියෙන අඩුපාඩු ටික අපි
සකස් කරගන්න ඕනේ. ඒක තමයි අපි කරන හොඳම සහ කළ යුතුම වෙනස්කම වෙන්නේ. හොඳයි. එහෙනම් ඔන්න පෞද්ගලික පිරිසිදුකම වෙනුවෙන් අපිට කරන්න ඕන දේවල් කිහිපයක් තමයි දුවේ පුතේ අපි ඒ සාකච්ඡා කරමින් ඉන්නේ. හොඳයි. ඒ වගේම තමයි ඔන්න දිනපතා නෑම හෝ ඇඟ සේදීම. මේක නම් මම හිතන්නේ සියලුම ළමයි හතෝසවන්න පුළුවන් කාරණාවක්. බලමු බලන්න හැමදාම නානවා, එහෙම නැත්නම් ඇඟ සෝදනවා කියන ළමයි හතෝසන්න. එහෙම නැත්නම් මම නම් ඇඟ හොදන දවසක් කළ දවසක්. නැත්නම් මම නාන සතියකට එක දවසයි. එහෙම ළමයි ඉන්නවද? බලන්න හතෝසන්න සතියේ එක දවසක් නාන ළමයි. වෙන් කරගත් දවස් අතර මන් නාන බ්‍රහස්පතින්ද විතරයි, නැත්නම් බදාද විතරයි, අනිත් දවස් ඔක්කොම අඹු අපර දවස් නේ, දේව දවස් වල නාන්න හොඳ නැහැ, ඔළුව තෙත් වුණොත් එහෙම හිම්පිසාව හැදෙනවා. එහෙම කට්ටිය ඉන්නවද? ඇඟ හොදන්නේ නැහැ හැමදාම. හැමදාම ඇඟ හේදුවොත් හිම්පිසාව හැදෙනවා. ඒ නිසා මම නම් ඇඟ හොදන්නේ සත් මේ දවසක් කර දවසක්. නැත්නම් මට සත්‍යෙට එකපාරක් හේදුවාම ඇති, එහෙම ළමයි නෑනේ. එහෙම වෙන්න හොඳ නැහැ. අපි දිනපතාම පිරිසිදු බව තියා ගන්න ඕන. නැත්නම් ඔලගේ ළඟට එන කට්ටිය ඔයාලා ළඟට ඇද දුවන්න ගන්නවා. ඇයි ඒ ගඳයිනේ නේද අපි ළඟ? හරි. දෑත්වල සහ දෙපාවල. ඔන්න අපි දෑත් ගැන විතරයි කතා කරේනේ. අපිට අමතකුණ අපේ කකුල් දෙක. කකුල් දෙක නියපොතු තියෙනවනේ. අත් දෙකේ විතර නෙවෙයිනේ. බලන්න කකුල් දෙකේ නියපොතු දැන් ටීචර් බලන්න විදියක් නැහැනේ. බලන්න බලන්න කකුල් දෙකේ නියපොතු පිරිසිදුයිද කියලා. මැදලා ලස්සන දැන් අතේ නියපොතු වලට වඩා කැත වෙන්නේ කකුල් දෙකේ නියපොතු. ඇයි ඒ? අපි පොළවේ තියලා ඇවිදින්නේ කකුල් දෙකනේ, අත් දෙකේ නෙමෙයි ඇවිදින්නේ නේද? ඒ නිසා වුණ කකුල් දෙකේ නියපොතු ගොඩක් කැත වෙන්න තියෙන අවස්ථාව වැඩි. බලන්න හොඳට නියපොතු වාසේ කුණු තියෙනවද? දූවිලි බැඳිලාද? කහට බැඳිලාද? කහ පාට වෙලාද? කළු පාට වෙලාද? මොන පාටද තියෙන කියලා බලන්න. ඕලක් දැකලා නැති වෙච්ච සමහර වෙලාවල කකුල් දෙක නේද? නියපොතු ටික බලන්න කිව්වම බලන්නේ අත් දෙක විතරනේ. එහෙනම් ඕන අපේ අත්වල වගේ පොතේ කකුල් දෙකේ හොඳට මැදලා කොටට නියපොතු කපලා අපි තියා ගන්න ඕන පිරිසිදු ළමයි නා. ඒ වගේම සබන් හෝ විස බීජ නාශකයක් යොදා දැත් සේදීම. එතකොට දැන් මේ දවස්වල අපිට පහුගිය දවස්වල තිබ්බ කොරෝනා වෛරසය නේද? අපි ඒ නිසා මේ දැත් සේදීම නම් බොහොම මතක් කරලම් ඉවත දාන්න නැති කාරණාවක් විදිහට සිදු කරා. හැබැයි ඉතින් දැන් චුට්ට චුට්ට වෛරස් නැති නිසා අත සේදීමත් අපේ හැමෙන් හැමෙන් අයින් වෙනවා, ඉවත් වෙනවා. දැන් මේ අත් සේදීම කියලා කියද්දි අපි කෑමට පෙර සහ පසු අත් එක සෝදන්න ඕන. පොතේ වැසිකිලියාමට පෙර හොදන්න ඕනද? වැසිකිලියාමට පෙර හොදන්න ඕනේ නැහැ නේද? වැසිකිලියාමේ පසු නම් අනිවාර්යම සබන් යොදා දැත් සේදිය යුතුමයි නේ. එහෙම නැත්නම් අපි විස බීජ ගොඩක් අරන් තමයි යන තැනට යන්නේ. ඒ නිසා එහෙනම් ඔන්න පෞද්ගලික පිරිසිදු බව දැක ගැනීම සඳහා අපි බොහෝ කරුණු කාරණා ඉගෙන ගත්තා. හොඳයි. එහෙනම් අපේ පරිසරයේ පාඩම් තේමා පළවෙනි කොටස අපි මේ විදිහට නිමා කරනවා. දෙවෙනි කොටසත් එක්ක අපි සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන බලමු පාඩමේ ඉදිරියේ කොයි වගේද කියලා.